අයිබෝවන් ගැමිය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්න. ඉතින් මේ ඉන්නේ කවුද? මේ තලගොය. හැබැයි මෙයාගේ විශේෂත්වය දැන් දවස් 4ක ඉඳලා මෙයා එක්කෝ අසනීපයි නැත්නම් වයසයි. ඉතින් ඒ හින්දා මෙයාට යන්න බැරුව දැන් උඩ හරිය හිටියේ. ඉතින් අපි කෑම කන්න බැරුව එහෙම ඉන්න කොට දැන් මේ ඊයේ වතුර දුන්න වතුරක් දීුවා. දැන් මේ බිත්තර කෑල්ලක් දුන්නා. ඒකත් කෑව අමාරුවෙන්. අමාරුවෙන් පෙරලා මං හිතන්නේ අර දිමියෙද්ද කොහෙද නැගලා ඒකයි අර ඔළුව පැත්ත හරවරව මෙව්ව කරන්නේ. ඉතින් ඇත්තටම මේකෙන් දැන් අපි දන්නවනේ තලගොයා කියන්නේ ගොවියෝ ගොඩක් වෙලාවට අපේ ගම්වල ගොවි මහත්තුරු ඉස්සර කියනවා කුඹුරක පහල ඒ කියන්නේ වතුර බිව්වත් උඩින් බොන්නේ නැහැ කුඹුරේ කෙරෝලට ගිහිල්ලා තමයි බොන්නේ කියලා. මොකද ඒ තලගොයාට අර උදාහරණයක් විදිහට එහෙම කියන්නේ එච්චර වගාවට හිතවත් හිඳ. ඉතින් ඇත්තටම වේයෝ ඊළඟට ඔය එක එක ගොළු බෙල්ලෝ ඒ වගේ වගාවට හානි කරන සත්තුන්ව මෙයා ආහාරයට ගන්න. ඉතින් මෙයා ඕන අස්සක රිංගගෙන ඒ හානි කරන සත්තුන් කනවා. ඉතින් ගස් උඩ නැගලා අනික මේගොල්ලෑ මේ නියපොතු උනත් මේ බලන්න කොච්චර කොකු වගේද කියලා. ඉතින් ඒකෙන් ඌට අල්ලගෙන නෑ ගස්වල නගින්න පුළුවන්. ඒ කියන්නේ මේ තලගොයි මෙහෙම කරලා දැම්මහම අර එච්චර මේ හොඳට නියපොතු විදිහ එහෙම හැදිලා දෙන. ඉතින් ඉස්සර නම් මෙච්චර තලගොයි අපේ පැත්තේ නැහැ. මොකද මෙහෙ ඉස්සර කට්ටිය මිනිස්සු මේ මරාගෙන කනවා. හැබැයි දැන් මේ අලුත් පරම්පරාව එහෙම කරන්න තින්න බේරිලා ඉන්නවා. ඉතින් මෙතන මෙයාගෙන් අපිට ගන්න තියෙන දේ තමයි ඉතින් මේක තමයි ජීවිතේ යථාර්ථය. දැන් සතෙක් වෙලා ඉපදුනහම ඉතින් සලකන්න කවුරුත් නැහැ. මුකුත් කරගන්න බෑ. ඉතින් මිනිස්සු වෙලා ඉන්නකොට අපි එක හැල්මේ ඒ කියන්නේ මේ ජීවිතයේදී සල්ලි මැත්තේම උදේ ඉඳන් හවස වෙනකන් ජොබ් එකේ දුවලා ඒ සල්ලි මැත්තේම නැහෙනවා කියන්නේ ඉතින් අපිටත් මේ දේ තමයි. ඉතින් අපි ඉන්න කාලේ හරි ඒ දේ නැතුව මේ සබා දහමත් එක්ක ඉතින් මේ යථාර්ථය දැනගෙන අපි හිටියොත් අපිට ඉතින් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඉතින් අර මේ වගේ සතෙක් කියලා ඉපදුනොත් අපිට ඉතින් කොයි වෙලාවෙත් අසරණුනේ. ඉතින් මම දැක්කා ඉතින් මෙයා වැස්ස වෙලාවෙත් එමෙනවා. ඊළඟට කන්න විදිහක් නැහැ, වතුර නැහැ, ලේඩක්ද, වයසට ගිහිල්ලාද එහෙම නැහැ. දැන් දවස් කීපකින්නම්ම මැරෙන්නෙත් නැහැ ඉන්න වෙලාවට මෙතන අපි අර වටේ පොඩ්ඩක් කොටු කරලා තිබ්බ නැත්නම් බල්ලවිල්ලා අල්ලයි කියලා. ඉතින් අපි එහෙම හරි කරපු හින්දා මෙහෙම ඉන්න පුළුවන්. ඉතින් අපි දන්නේ තව කොච්චර ආයුෂ තියේයිද. මොකද ඉතින් මොකද අපි දන්නේ මෙයා තව කොච්චර ආයුෂ තියේද කියලා. මොකද මෙයාට එක්ක අසනීපෙන් නැත්නම් ගොඩක් දුරවට වයස හින්දා තමයි. ඉතින් මම දැන් කියන එකත් අහගෙන වගේ ඉන්නවා. ඉතින් ඕක තමයි යථාර්ථය. ඉතින් අපි ඉත් හැල්මේ දුවන් නැතුව පොඩ්ඩක් සබා දහමත් එක්ක ඉමු. ඉතින් සතර අපායක ඉපදුනොත් ඉතින් ඕකයි යථාර්ථය. ඉතින් කොච්චර වටින සතෙක් වුණත් උගේ අවසාන කාලේ මේ විදිහට තමයි ගෙවෙන්නේ. ඉතින් බලමු තව පුළුවන් කාලයක් ජීවත් වුණොත් හරි මේක ලෙඩක් වගේ නෑ. ඉතින් මේක හොඳ වුණොත් එයා සමහර විට වැඩි කාලයක් ඉන්න පුළුවන් සමහරට මේ සතෙක් අල්ලලා හරි එහෙම. ඉතින් හැබැයි පේන්න එහෙම තුවාලයක් මොකුත් නැහැ. ඉතින් බලමු ඕකයි යථාර්ථය. ඔය ඉතින් මේ ඉන්නේ සාමාන්‍ය තලගොයි. දැන් මෙයා මෙතන මේ අපි වගාබිම හදනකොට මේ හෙත්තෝ එක එක සත්තු කණුවේ උමුන් ඉන්නවද කියලා ඉව කර කර තමයි මේ යන්නේ. ඉතින් මෙයා හානි දැන් මෙයා හොඳ පුෂ්ටිමත් නිරෝගී තලගොයි. ඔය ඉතින් මේකයි යථාර්ථය. ඉතින් ඔබටත් කාරුණික හදවතක් තියෙනවා නම් ඉතින් අපිට මේවැදි මේ ජීවිත ඒවා අපිට වෙනස් කරන්න බෑ. අපිට මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගත්තහම අපිට එතෙන්දි ඉතින් මෙයාට බඩගිනි වගේ තව ටිකක් දීලා බලමු. ඔව් ඉතින් බලන්න මේ හොඳ කනවා. යාට වැඩේ වෙලා තියෙන යන්නත් බැරුව කෑමේ ඉතින් බඩගින්න ඉඳලා තියෙන්නේ බලන්න මේ කනවා. ඉතින් ඒ දැන් ඔබට මෙහෙම ළඟට තලගොයික් දකින්න අඩු. ඉතින් බලන්න එයාගේ දිව බෙදිලා තියෙන්නේ. දිව දෙකට බෙදිලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කබරේ ගත්තොත් අර බාවෙන් මෙහෙම ගහනවා. මේගොල්ලෝ ඉතින් එච්චර කරන්නේ නැහැ. මේගොල්ලෝ අර බය වුණාම එයා පොඩ්ඩක් පිඹලා
පෙන්නනවා. දැන් හැබැයි මෙයා දන්නවා අපෙන් හානියක් නැහැ කියලා. ඒක අපි කොච්චර ළඟට ආවත් මේ එයා දන්නවා එයාට කෑම දෙනවා. ඉතින් සතා වුණත් ඉතින් බය නැතුව ඉන්න, ඌට යන්න විදිහකුත් නැහැ. ඉතින් ඕක තමයි යථාර්ථය. නවීන සහ ඉහළම තාක්ෂණයෙන් යුත් අතිශය ලාභදායී හරිතාගාර ව්‍යාපෘති ඉදිකරවා ගැනීමට සහ ග්‍රෝ බෑග්ස් සියලුම වර්ගයේ දෙමුම් පැල ලබා ගැනීමට දැම්ම පහත අංකය මතන්න.